ඊයේ අපාතිරින් සමුගත් එච්.එම්. ජයවර්ධන සංගීතඥයා ගැන ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ කසුන් කල්හාරගේ පියාමියගේ ලෙස පමණි. නමුත් ඔහු ගැන ඊට වඩා යමක් තිබෙනවා. ඔහු යුගයක් වෙනස් කළ කලාකරුවෙකි. පුදුමාකාර ලයන්විත භාවකින් යුතු සංගීත නිර්මාණ රැසකට උරුමකම් කියූමේ පුංචි මිනිසාගේ ජීවිතයේද පුදුම හිතෙන අසම්මතයකකි. උපෛරම්මේ සඳ නමින් ඔහු වෙනුවෙන් 2011 වසරේ ඔහු ඉගෙනගත් පස්තර මධ්‍ය මහා විද්‍යාලයේ උපහාර උළෙලක් පැවැත්තිනි. එහිදී රත්නශ්‍රී විජේසිංහ ඔහු ගැන කියූ අදහස් මේ පරිදිය. එච්.එම්. විජේසුන්දර නැමැති තාත්තා එච්.එම්. ජයවර්ධන කියන වැඩිමහලු දරුවා නියරේ ගොයම් ඈපැක් කරමින් සියමලාණ්ඩුව විද්‍යාලයට කැඳවාගෙන එනවා. එච්.එම්. ගාන්ධාරිවරයා මෙලෙස 15 වන්නේ සියමලාණ්ඩුව කොළොන්ගොඩ මානාගල ගමේ 1950 විතර. 1960 එච්.එම්. පහේ ශිෂ්‍යත්වයේ විභාගයේ සමත් වෙලා පස්තර මධ්‍ය මහා විද්‍යාලයට පැමිණෙනවා. මේ අතර හුදකලාවේ ඉන්න බැරුව එච්.එම්. තාත්තට ලියලවනවා මාව එකගෙන යන්න නැත්නම් පාසලේ පොකුණට පැනලා මැරෙනවා කියලා. එච්.එම්.ගේ තාත්තා එහෙම කළේ නැහැ. ඔහුට හිටියා කිරිවන්නේ කියලා යාළුවෙක් ඔහුගෙන් බටනලා වාදනය ඉගෙන ගත්තා. එච්.එම්. 1965 සාමාන්‍ය පෙළ ලියලා මේ පාසලෙන් එළියට එන්නේ විරිගෑවෙන් පෙළෙන තරුණීන් අතරට එක් වෙනවා. එතනින් පසුව ගමට ගිහින් ලියුම් බෙදෙනවා. සමූපකාරයක කළමනාකරුවෙක් විදියට වැඩ කරනවා. පස්සරටත් එනවා. ඌරණයේ යාළුවොත් එක්ක එකතු වෙලා ගොවි හමුදාවටත් බෙදෙනවා. මේ විදියට එච්.එම්. ශ්‍රාවස්තියට ගිහින් පස්සර මන්ත්‍රී සෝමපාල සෙනිවිරත්න හමු වෙනවා. ඊළඟට විජේනන්ද දහනායක මහතා හමු වෙනවා. ඊට පස්සේ අමරදේව මහත්තයාගේ ලියුමකුත් අරගෙන ගුවන්විදුලි සංස්ථාවට ගිහින් ඇල්විටිකල මහතා හමු වෙලා ඔහු රුපියල් 750ක වැටුපකට බටනලා වාදකයෙකු හැටියට ගුවන්විදුලියට බැඳෙනවා. ඊට පස්සේ කොළඹ ජීවිතය ගැන කලකිරිලා ලුණුගලට ඇවිත් මැණික් ගන්නවා. ලුණුගලදී ඔහු මාලිනීගේ ගීතයට තනුවක් නිර්මාණය කරනවා. එතැන් පටන් ඔහු කළ නිර්මාණ දෙවිනි වෙන්නේ රෝහණ වීරසිංහ මහත්තයාට විතරයි. මේ අතර මාලිනී සමග විවාහ වෙලා 1981 කසුන් කල්හාර උපදිනවා. මේ අතර දුව පුංචි කාලයේදීම ඩෙන්කු මාරයා පිළිගන්නවා. එච්.එම්. දවස් 3ක් මේ සොහොනේ නිදි වරාගෙන ඉන්නවා. එච්.එම්. අරගෙන එන්නේ හරිම අමාරුවෙන්. හරි අසම්මත අපූරු චරිතයක්. හරිම සුන්දර මිනිහෙක්. ඔහොම ගිහිල්ලා චිත්‍රපට සංගීතයට යොමු වෙනවා. මේ අතර ආරාධනා චිත්‍රපටයට සරසවි සම්මානය ලැබෙනවා. මීළඟට මුහුදු ලිහිණි චිත්‍රපටයට ජනාධිපති සම්මානය ලැබෙනවා. ඔහු ඒ ප්‍රතික්ෂේප කළා. ඔහුට කශේරුකාවක් තිබුණා. ඔහු කියනවා මට නෙවෙයි සම්මානය ලැබිය යුත්තේ තුන්වෙනි යාමේ නිපදු කේමදාස මාස්ටර්ට කියලා. එච්.එම්. සෙනිවිරත්න හැරුණු විට සම්මානය ප්‍රතික්ෂේප කරනු අනෙක් පුද්ගලයා තමයි එච්.එම්. පසුකලක පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී එච්.එම්. සිය ජීවිතය ගැන මෙසේ කියා තිබෙනවා. මට ඉස්කෝලේදී ඉංග්‍රීසි සහ භූගෝලයේ අප්සෙට්. ඉන්ටර්වල් එකේදී මම පොට්ටි කාරගෙන හොස්ටල් එකට පනිනවා. ආපහු ඉස්කෝලේ ඇරෙන වෙලාවට ඉස්කෝලට පැනලා ළමයි එක්ක එළියට එනවා. මම හැබැයි සංගීතයේ උපරිම උනන්දුවෙන් ඉගෙන ගත්තා. හැබැයි සමහර සබ්ජෙක්ට් ෆේල් වෙලා 10 පන්තියේ ඉන්න වෙනකොට මට ශිෂ්‍යත්වය අහිමි වෙනවා. හැබැයි වාදක මණ්ඩලේ මං හරි දක්ෂයෙක්. හැබැයි ඉස්කෝලෙන් පස්සේ සංගීත ශිෂ්‍යයෙට වෙන කවුරුත් ආවේ නැහැ. වැඩ ෆේල් නිසායි ශිෂ්‍යත්වේ නැතුන නිසායි ඉස්කෝලේ ගමන නැවතුණා. ගමට ගියා. බාප්පා කෙනෙකුගේ උදව්වෙන් ලීරුවා. බණ්ඩ කියලා යාළුවෙකු සෙට් වුණා. දෙන්න එක පලංචි දාලා බුරුත අඩියක් ඉරුවම ශද 60ක් ලැබුණා. තේ ටිකක් හදාගෙන බොනවා. ගංජා සුරුට්ටුවක් ගහනවා. හේන් වගාවත් දේ අස්ස කෙරුවා. මං සල්ලි වන්න කන්සත් පවලා තියෙනවා. මේව දැන් කිව්වට කමක් නෑනේ. ලීරණ කාලේ ගුවන්විදුලියේ බටනලා වාදකයෙකුට වේකන්සි එකක් පත්තරේ දැකලා ඇප්ලයි කළා. ඒත් මාව ඕඩියන්ස් එකෙන් කැපුවා. පස්තර මන්ත්‍රී තව මන්ත්‍රී 10 දෙනෙකුයි අස්සම් කරලා මට තව ලියුමක් දුන්නා ගුවන්විදුලියට. ලොක්ක ඇල්විටිකල කිව්වනේ මන්ත්‍රීවරුන්ගේ ලියුම් ගෙනාවට මට රස්සාවල් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි මම අමරදේව මාස්ටර් හම්බෙන්න ගියේ. මගේ ඉස්කෝලේ ඉතිහාසයේ වසන්ත ඔබේසේකර එයත් ලියුමක් දුන්නා. පස්සේ ගුවන්විදුලියේ අනියම් බටනලා වාදක කියන තරතුරු ලැබුණා. දවසක් සින්දු 3ක් රෙකෝඩ් කරන්න තිබුණා. මම ඉස්සරහ පේස් එකකින් දෙකක් දාගෙන ඇවිත් වැඩේට සෙට් වුණා. එදා මට සින්දු කියන්නම බැරි වුණා. ඇල්විටිකල මාස්ටර් මට දොස් කියලා පොඩි අවුලකුත් දුන්නා. මං ක්‍රමයෙන් තේරුම් ගත්තා ගායනා කරන එක නෙමෙයි මගේ වැඩේ කියලා. මාලි බුලසිංහල ගුවන්විදුලියේදී හමු වුණේ. සමහරු ඒ කාලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියා. ඒත් ඉගෙන ගන්න නම් නෙමෙයි මාලි හමු වෙන්න. අපි විවාහ වුණා. දරු 2 දෙනෙක් ලැබුණා. කසින් පුතා වගේම මගේ දුවටත් ආදරෙන් හිටියේ. නමුත් අවාසනාවට දුව නැති වුණා ඩෙන්ගු හැදිලා.
ඒක ජීවිතේ කඩා වැටීමක්. රෑට රෑට දුව මතක් වෙලා මං දුව මිහිදන් කරපු තැනට ගිහින් එයාව සිහි කළා. එතන නිදාගත්තා. සමහර කිව්වා මේක පිස්සුවක් කියලා. ඒත් මං දුවගෙන සංවේදී වුණා. මාලිනී නැතුණේ පිට රටකදී. කරන්න දෙයක් නැහැ ඉතින්. රටටත් මටත් හොඳ ගැහැණියක් නැති වුණා. සමහර දේවල් අපිට වළක්වන්න බැහැ. කේමදාස මාස්ටර් අමුතු කෙනෙක්. කවදාවත් සින්දුවකට තනුවක් හදාගෙන ඉන්නේ නැහැ. වැඩේට ඇවිත් එකපාරටම වැඩ කරනවා. මම කේමදාස වාදියෙක් නන් නෙවෙයි. මම මට හම්බ වෙච්ච ජනාධිපති සම්මාන දෙකක් ප්‍රතික්ෂේප කළා. චිත්‍රපටයේ මුහුදුලෙහිනි හොඳම තනුව සහ හොඳම පසුබිම් සංගීතයට. මාස්ටර් මට කෝල් එකක් දීලා ඇහුවා මොකද මේ කරපු වැඩේ කියලා. මම මාස්ටර්ට කිව්වා හොඳ කෘතියක් තියෙද්දි ඒක තියෙන්නේ ඔබගේ තුන්වෙනි යාමේ මියුසික් තියෙද්දි. මම මේකට සම්මාන ගන්නේ නැහැ කියලා. ඒ සම්මාන මගුලෙන් මට වැඩකුත් නැහැ කියලා කිව්වා. එච්.එම්. ජයවර්ධන අසිරිම තත්වයට පත්වන වකවානුවේ ජයවර්ධන මහතා කුලි නිවසක ජීවත් වෙමින් බොහෝ අගින්ගා මැද ජීවත් වෙන බවත් සිය ජීවිතයේ පවත්වාගෙන යාම සඳහා රජයේ හෝ වගකී යුත්තේගේ උදව් බලාපොරොත්තු වෙන බවටත් මාධ්‍ය වාර්තා පළිගුණා. එකල කසුන් කල්හාරි අනු ලංකාවේ ඉහළින් මුදල් හම්බ කරන ගායකයෙකි. ඔහු පියාගෙන නොබෙලූ අජාසත් චරිතයක් බවට 2017 කාලයේ මුල්වරට කටකතා පැන නැගුණා. එම අවස්ථාවේදී එච්.එම්. මීට පිළිතුරු දුන්නේ මෙලෙසයි. ඔය කතා අමූලික බොරුවක්. මේක සම්පූර්ණයෙන් කසුන්ට මඩ ගහන්න කරන වැඩක්. මොකද කසුන් සහ මම ඇසුරු කරන්නේ මිත්‍රයින් දෙදෙනෙක් වගේ. තාත්තයි පුතාටත් වැඩිය සමීප මිත්‍රයන් දෙදෙනෙක් වගේ. අපිට මුඩු ගැහෙන්නේ ක්‍රමයක් නැහැ. මොකද මටත් වැඩ රාජකාරී අධිකයි. ඔහුටත් එහෙමයි. නමුත් නිතරම කසුන් මා ගැන හොයලා බලනවා. මගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒකට මට විශාල මුදලක් වැය වෙනවා. කසුන්ගේ වියදම් ඔක්කොම දරනවා. මේ ප්‍රචාරය ගැන මට බොහොම කනගාටුවක් ඇති වෙනවා. මොකද එහෙම දෙයක් අපි අතර නැහැ. කසුන් මගේ දුක සැප හොයලා බලනවා. මං යම් කිසි උදව්වක් ඉල්ලුවොත් එසෙනින් කරනවා. ඔහු තමයි මට හැම වෙලේම ලේසියෙන්ම උදව්වට ඉන්නේ. කසුන් මගේ පුතා විදිහට ඔහුගේ ලැබිය යුතු යුතුකම් මට නොපිරිහිලා ඉෂ්ටි කරනවා. මේ ප්‍රචාරයේ පිළිබඳව මම දැඩි සිත් සැවුලකට පත් වෙනවා. ඒ වගේම මම මාධ්‍යින් ඉල්ලා සිටිනවා අසත්‍ය කටකතා පතුරවන්න එපා කියලා. චැනල් එක subscribe කරලා නැත්නම් නවතම වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.